ඒක තමයි එතන කීද වතේ ඉවරෙච්චිට. බොහොම ස්තුතියි ජෝ මහත්තයා ඒ කතාව කිවට. දැන් අපි අහමු ඒ ඛේදවාචකය ගීතයකින්. එක්සත් ජාතික පක්ෂයේ එහෙම වැටුණු ඇතෙක් තමයි ඩඩ්ලි සේනානායක. ඩඩ්ලි සේනානායක ගුණානුස්මරණ කමිටුව සංවිධානය කළ බොරල්ලේ ඩී.එස් සේනානායක මන්සල්දි අපිත් විශේෂ වැඩසටහනක් කළා. ඩඩ්ලි සේනානායක මැතිතුමා පිළිබඳව, එතුමාගේ ගුණ කදම්බය පිළිබඳව, මේ ගුවන්විදුලියෙන් එතුමාගේ හඬ ප්‍රචාරය කළා. අපි ඒ තරම් කෘතවේදීත්වයක් දක්වනවා. අපි බද්දුන්න දෙවියන් වශයෙන් සලකන්නේ ඩඩ්ලි සේනානායක මහත්මයා. දැන් ඩඩ්ලි සේනානායක මහතාගේ ඥාති පුත් එක්සත් ජාතික පක්ෂයේ උපනායක පාර්ලිමේන්තු මන්ත්‍රී රුක්මන් සේනානායක, හිටපු ඇමති විජේපාල මෙන්ඩිස්, විජේපාල මෙන්ඩිස් කියලා කියන එක්සත් ජාතික පක්ෂයේ පරණම සමාජිකයා, හිටපු මන්ත්‍රී ජිනදාස නියතපාල, ඊට පස්සේ ඔන්න තව කීප දෙනෙක්ගේ නම් එහෙම තියෙනවා. දැන් කොමේ නායකතුමා හැමතිස්සෙම කියන මම ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන ඒ කට්ටියගේ පාර යමින් තමයි මේ වැඩ කටයුතු කරන්නේ. මේ අලි රැළ මන් දක්කන්නේ කොලොක්කා. මඩ ගහන්නේ මට බය නිසා. තව ගහයි කමන්නේ. ගහලා ගහලා ඉතින් ඕකේ දැන් වැඩක් නැහැ. දැන් මට ගැහුවා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. මඩ එනවා, මඩ යනවා, මඩ ගහනවා, හැන්දෑව මන් නානවා, උදේ ගහනවා, හැන්දෑව මන් නානවා, ඔක ප්‍රශ්නයක් නැහැ නේ. මං හිතන නාම නැති කියලා. මම කියන්නේ තමන්ගේ පක්ෂයේ මේවගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙකුට සිහිපත් කරන අර කේම්බ්‍රිජ් ප්ලේස් එකේ ඉන්න පයින් එන්න පුළුවන්. දැන් එයා කියලා මෙහෙම කතන්දරයක් කියලා මේ දැන් අද ලග්බින් පත්‍රේ. සමහරුන් රජවුවෙට රජකමත් රජ දෙකම විනාශ වෙනවා. සමහරුන් රජවුවෙට රජකමත් රටත් දෙකම විනාශ වෙනවා රනිල්. සමහර පුද්ගලයන්ට රජකම ලැබීමෙන් පසුව ඔහුත් රට දෙකම විනාශ වන බව එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ගාල්ලේදී පැවසියේ. ගම ගාල පචගා ගාල්ලේ තිබුණා මේ විතර පචගා කියලා. මේ කතාව නම් ඇත්ත. රජ වුණාම රජකමයි රටයි දෙකද බලන්න. දැන් දොන්ජුවන් ධර්මපාල මේක අකාලේ මැරුණා. මු මේක මැරෙනකොට රට ලියලා දුන්නා පෘතුගීසීන්ට ඔප්පුවකින්. අන්න හරි, ඒ කට්ටිය යලිත් ඉපදෙනවනේ කරුමෙට අපේ රටේ. ඒක හැටියක් නේ. සමහරුන් රජ වූ විට රජකමත් රටත් දෙකම පාවා දෙනවලු, විනාශ වෙනවලු.
කතාව ඇත්ත. දැන් අපි දන්නවනේ ඒ කාලේ වෙච්ච දේවල්. දැන් බලන්න මේ දියුසුමක් ගහලා මේ නෝවේ රාජ්‍යයක් ගෙන්නලා සගන් විරාමේ මුරබටෙන් බලට උම්පත් කරලා මේ ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තර තලයට ගෙනිහිල්ලා ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් කරේ කවුද? අපිට මේක විසඳගන්න තිබුණානේ. දැන් මොකද වෙලා තියෙන්නේ? නෝර්වේ රටේ ඇත්තෙන්න විලිරජ්ජල තියෙන ප්‍රහාරය පස්වැනි තට්ටුවේ තිබුණේ අපේ එම්බසි එක ඔස්ලෝ නගරේ. පස්වැනි තට්ටුවට නැගලා තානාපති කාර්යාලය විනාශ කළා. පහළට බහිනකන් නෝර්වේ රටේ දැද්ද පොලිසියක්. නෝර්වේ රටේ දූතයෝ ආපුවම උන්ට වන්නියට යන්න ඕනෝනි කිව්වම අපි දුන්නේ නැද්ද හෙලිකොප්ටර්? අපි දුන්නේ නැද්ද පූර්ණ ආරක්ෂාව? මේ නෝර්වේ තානාපති කාර්යාලයේ ළඟ නොයෙකුත් විරෝධය ඇති වෙනකොට පොලිසියේ සම්පූර්ණ ආරක්ෂාව අපි දුන්නේ නැද්ද? මං හිතන්නේ විලිරජ්ජනතිකමක් නේ. දැන් ගන්න ඕන දැන් 11 වෙනිදා සිංහල හින්දු අලුත් අවුරුදු උදා වීමට පෙර නෝර්වේ ඔස්ලෝයි පිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් බරපතල විදිහට ප්‍රහාරයක් එල්ල කළා. මේ අලජ්ජි ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙලා දකින අපි ශ්‍රී ලංකාව දැන් සමාව ඉල්ලනවා. සමාව නෙවෙයි, පැහැදිලිවම පේනවනේ තානාපති වරප්‍රසාද් නොතකා හැරීමක් කියලා. මේ නෝර්වේ රජය මේච්ච කොටි ත්‍රස්තවාදීන් ගැන තියෙන හිතවත් බව මේකෙන් පේනවනේ. මැදහත් කරුවන් වශයෙන් තවදුරටත් මොකට කටයුතු කරන්න පුළුවන්ද? ශ්‍රී ලංකාවේ තියෙන නෝර්වේ තානාපති කාර්යාලයට මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණා නම් තත්ත්වය කොහොමද? අපි නෝර්වේ මහත්වරට මෙහෙම දෙයක් කියන්න ඕන. ප්‍රභාකරන්ට වනසන්න බැරි වුණු අපේ අභිමානීය ඔය රූකඩ නරි රැලකට වනසන්නට පුළුවන් කමක් නැත. මේ තව වார்த்தාවක්. Canada says won't lift ban on tigers. Canada won't lift ban on tigers. Canada has done its best to end the long-running conflict in Sri Lanka, but will not bow to pressure. Remove the tigers from the list of banned terrorist groups, a federal cabinet minister said yesterday. For more than a week, Tamil supporters have been gathering around Parliament Hill to protest against the war in the South Asian country and asked Ottawa to intervene. We have done everything that these protesters are asking to do, Canada said, namely call for a ceasefire, except we will not respond to a demand of anyone to legalize a banned illegal terrorist organization. තහනම්කල සංවිධානයත් එක්ක අපේ ගනුදෙනු නැහැ. කොච්චර ඕනතරම් පෙරපාල් ගියට අපි ගත්ත ස්ථාවරයේ ඉන්නවා කැනඩා රාජ්‍ය කෙලින්ම කියලා. කැනඩාව තමයි දෙමළ ජනතාව වැඩි වශයෙන් ඉන්න තැන. දැන් මේ දැන් බලන්න දෙමළ ජනතාවගේ ඊනියා විමුක්ති නායකයා විදිහට සලකන වෙස් මුහුණක් බැඳ ඉන්න වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පස්සයි තරක් නෙවෙයි හොස්සක් බිම ඇවිල්ලා තියෙන වෙලාවේ දැන් මේ යලිත් පණ දෙන්න කොහොම හරි හදනවා. සේෆ් මැසේජ් එකක් දීලා දකුණු අප්‍රිකාවට ගාල් කරගන්න උත්සාහ කරන්නේ මොන්නේ මේ හොර නඩේ. දැන් මේ තව වார்த்தාවක් කියනවා දමිල වார்த்தාවක්. චිනකුරල් පත්‍රිකාවේ නෝර්වේ තූතරගම් මීදාන තාකුදල් තොරබාක කයිදානවර විඩුදලයි. නෝර්වේ තානාපති කාර්යාලයට ප්‍රහාරය ලක්කල ඒ පුද්ගලයා අතරංගුඩගෙන තිබුණු ඒ පුද්ගලයා නිදහස් කරලා තියෙනවා. කිසිම පරීක්ෂණයකුත් කරගෙන යන එක නවත්තලා තියෙන බවක් තමයි වාර්තා වෙන්නේ. ඔන්න තත්ත්වය. මෙහි ඉන්නේ කාපා බෙන්ග විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙනල්ලා නෙවෙයි මේ මේ දැන් මේව මං හිතන්නේ මේ අපේ රට ගැන මුන් නිකන් පයිසක නිකන් අරන් තියෙන්නේ. නෝවේ කට්ටිය. නෝවේ කාර්යයේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා දැන් තියෙන්නේ. නෝවේ කාර්යයා නිකන් අපේ රට පයිසෙට ගණන් කරලා තියෙන්නේ. හොඳයි අපි බලමු කොහොම රටවල් තිබුණා. ඒ රටවලුත් එක්ක හොම්බෙන් යන තත්ත්වවල අපි දැකලා තියෙනවා ලෝක ඉතිහාසයේ. කෝ රෝමය? අද රෝමය පොත්වල ඉස්සල මහ විශාල අධිරාජ්‍යයක්.
දැන් අපි යමු අපේ ක්‍රීඩා පිටු. දස දිසින් උදේ 7ට හඩ්සන් සමරසිංහ ඉදිරිපත් කරන දස දිසින් 7ට දැන් අවසන්.